नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से। नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से। नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से। चक्कुं अनत्ता रूपं अनत्ता सोतं अनत्ता शब्दा अनत्ता घानं अनत्ता गंधा अनत्ता जिह्वा मनो अनत्ता धम्मा अनत्ता ते। गौरवनीय वत्तेगम धम्मावास नायक स्वामीन वहन्से अतुलु सियलुम स्वामीन वहन्से लागेन अवसराय। दीर्घ कालयाक अपे वत्तेगम धम्मावास नायक स्वामीन वहन्से अपि दक्किने प्रधान वशेन्म दैन अवुरुद्दक् वितर वेनवा मे अपि काटवत् एहाट मेहाट हेल्लेन्न बेरि मट्टमकिन् तमयि इन्ने। रोग बिय ए वगेम मरण बिय බලෙන් ඕවට පනින්න ඕනේ නෑ නේද? බලෙන් ඕවට පනින්න ඕනේ නෑ. ඉතින් පරිස්සම් වෙන්න එපායි. ඒ මේ මම නිකමට කිව්වා අපේ ධම්මාවාස නායක හඳුරන්ට මේ අවුරුද්දකින් ආවේ නැති නිසා දැන් පේරාදෙණිය සුබෝධාරාමයට අපි වෙන කෙනෙක් පත් කරන්නයි හිතාගෙන ඉන්නේ කියලා. ඉතින් උන්වහන්සේ hina වෙලා එක බාරගත්තා. කෙසේ නමුත් අද මේ ධර්ම දේශනාවේදී මම පැහැදිලි කිරීමට බලාපොරොත්තු වෙන්නේ ඉතා බරපතල කාරණයක්. මේ වගේ මාතෘකාවක් මම තෝරගත්තේ දැන් අපේ රට පුරත් ඒ වගේම ලෝකේ අනිකුත් රටවල් වලත් මේ නිවන ගැන ලොකු උනන්දුවකින් කතා කරන්න. ඒ ලොකු උනන්දුවකින් කතා කරන්නේ බොහෝ ස්වාමීන් වහන්සේලා බොහෝ දේශකවරු මේ නිර්වාණ ධර්මයේ පිළිබඳව කරුණු එක්තරා ප්‍රමාණයකට තම තමන්ගේ දැනීමේ හැටියට ප්‍රකාශ කරලා නවත්තලා තියෙන නිසා මම හිතන්නේ නෑ උන්වහන්සේලාගේ ඒ පැහැදිලි කිරීම සම්පූර්ණ වුණා කියලා. ඒ වගේම මගේ මේ පැහැදිලි කිරීමත් සම්පූර්ණ වෙනවා කියලා මගේ විශ්වාසෙකුත් නෑ. ඒකට හේතුව මේක ඉතාම ගම්භීර වූ කාරණයක්. ගම්භීරෝ චායං ආනන්ද ධම්මෝ දුද්දසෝ දුරනුබෝධෝ අප්පටිවේදෝ. ආනන්ද හාමුදුරුවන්ට බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්ද මේ දහම ධාම ගැඹුරුයි දැකීමට දුෂ්කරයි අවබෝධ කර ගැනීමට දුෂ්කරයි කියලා උන්වහන්සේ පැහැදිලිවම පෙන්ලා දීලා තියෙනවා. දහම කියලා එතන කියන්නේ මේ මංගල සූත්‍රයේ තියෙන කරුණු ටිකවත්, පරාභව සූත්‍රයේ තියෙන කරුණු ටිකවත්, වසල සූත්‍රයේ තියෙන කරුණු ටිකවත් ආදී දේවල් නෙමෙයි. ඊට වඩා මහා ගැඹුරු කාරණා තමයි මේ නිවන සමග අදාළව පවතින.
ඒකයි බුදු පියාණන් වහන්සේ වදාලේ ආනන්ද මේක හරීම ගැඹුරුයි. දහමේ තියෙන ගැඹුරුකම බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වුණාට පස්සේ ධර්මයේ දේශනා කිරීම අදිමදි කළා කියලා අපේ පින්නතුන් වහලා තියෙනව නේද? ධර්ම දේශනා කරන්න අදිමදි කළා. උන්වහන්සේ පාරමී පුරාගෙන ආවෙත් ඕක කියන්නමයි. ඒ වුණාට කියන්න සුදුසුකම් ඔක්කොම ලබාගෙන ඉන්න වෙලාවෙත් උන්වහන්සේ උදාසීන වෙනවා. ඒකෙන්ම තේරුම් ගන්න මේකේ තියෙන ගැඹුර කොච්චරද කියලා. මොකද මේ කියන මහා ගැඹුරු ධර්මය අහන්න ඉන්නේ කෙලෙස් බරිත සිත් ඇති ජන කොටසක්. ඉතින් එහෙම ජන කොටසක් අතරට මේ මහා ගැඹුරු ධර්ම සංකල්පනාව දාපුවම කොයි විදිහට වැඩ කරයිද කියලා අපි කාටවත් හිතාගන්න. කෙලෙස් බරිත අයගේ සිත්වලට මේ මහා ගම්භීර දහම දාපුහම ඇතුල් කරපුහම කොයි විදියට වැඩ කරයිද, මේක කොතනින් අල්ලගනේද, මොන අගිස්සෙන් අල්ලගනේද කියලා හිතාමතා ගන්න බෑ. කොහොම වුණත් ඉතින් එදා සහම්පති මහා බ්‍රහ්මයා අපි වෙනුවෙන් කතා කළේ ඒ ගැටලුව බේරා ගැනීමට ලැබුණා. ඒ වෙලාවේ උන්වහන්සේ ඒ උදාසීන මානසික තත්ත්වයෙන් එතර වෙලා ධර්ම දේශනා කිරීමට ඉදිරිපත් වෙනවා. එතකොට පින්වතුනි, මේ ගැඹුරුම ධර්ම කොටාසය ධර්ම මාර්ගය පටන් ගන්නේ අනාත්ම සංකල්පයේ. අපි හැමෝටම මේ වචනේ පුරුදුයි. අපි වැඩි හරියක් මේක දන්නව භාවිතා කරලා තියෙන. ඒ හා සම්බන්ධ පාලි ගාථා එමත් දන්න. ඒ වුණාට ඒ පිළිබඳව අර්ථය තේරුම අපි කීයෙන් කී දෙනාටද ලැබිලා ඇත්තේ? එනිසා මේක තාම ගම්භීර වූ දෙයක්. නිවන් මඟ විවෘත වෙන්නේ මෙතනින්. ලෝකේ තවත් ආගම් තියෙනවා. ලෝකේ තියෙන දියුණු ආගම් වලින් එකක් තමයි හින්දු ආගම. හින්දු ආගමයි බුදු සමයයි වෙන් වෙන්නේ මෙන්න මෙතන. අනිත් ආගම් වල මේ ගැඹුරු දාර්ශනික සංකල්ප ඒ තරම්ම කතා බහට ලක් වෙලා නැහැ. ඒ බොහෝ ආගම් වල තියෙන්නේ දෙවි කෙනෙක් ලෝකෙ මෙව්වා, මනුෂ්‍ය සත්වය ලෝකෙ මෙව්වා කියන ඒ කතන්දරේ නැහැ. ඒක නිසා මේ කියන වෙනස හින්දු ආගමත් එක්කලා, හින්දු දර්ශනයත් එක්කලා සංසන්දනය කරලා බලනකොට ඒ වෙන්වීම පටන් ගන්න. මේ කියන අනාත්ම දර්ශනය. මේ වෙලාවේදී මට මතක් වෙනවා මේ ඉන්දියාවේ හිටපු දාර්ශනිකයෙක්, විද්‍යාඥයෙක්, දේශපාලනඥයෙක්. ඒ තමයි හිටපු ජනාධිපති අබ්දුල් කලාම්, මුස්ලිම් බැතිමතෙක්. එතුමා
බොහොම ලස්සන කතන්දරයක් ඉදිරිපත් කරනවා බෞද්ධ දර්ශනය ගැන. ඒ කතන්දරේ තමයි ලෝකේ කාට හරි අවශ්‍ය නම් මුළු ලෝකෙටම සැප බෙදා දෙ. වැඩක් නේද? ලෝකේ කාට හරි අවශ්‍ය නම් සැප බෙදලා දෙන්න ඒකට ඒ පුද්ගලයා පාලමක් හදන්න ඕන හැම රටක්ම ඒකට ඒකාබද්ධ වෙන විදියට. මතක තියාගන්න ඕන මේ පාලමට යකඩ වැලි ගන්න ඕන කොන්ක්‍රීට් එකක් ගන්නේ නැහැ. එහෙම මෙයා යෝජනා කරනවා සැප බෙදන්න කැමති නම් ලෝකෙටම ඒ පුද්ගලයා ලෝකේ සියලුම රටවල් ඒකාබද්ධ කරලා පාලම තනන්ඩෝන පාලම තැනීම ආරම්භ කළ යුත්තේ දඹදිව බුද්ධගයා මහා විහාරයෙන් කියන එතුමා කියන බුද්ධගයා මහා විහාරයෙන් තමයි මේ පාලම හදන්න පටන් ගන්න. මේක චින්තන පාලමක්, මේක සිතුවිලි පාලමක්, මේක දාර්ශනික පාලමක්. ඉතින් මීට කලකට පෙර එතුමා දැන් ජීවතුන් අතර නැහැ. මීට කලකට පෙර එතුමා ලංකාවට ආවා. ලංකාවට ආපු වෙලාවේ අපි ওই කාරණේ ඇහුවා එතුමාගෙන්. ඔබතුමා මේ වගේ ප්‍රකාශයක් කරලා තියෙනවා නේද? ලෝකේ කාට හරි සැප බෙදන්න ඕන නම් ඒ පුද්ගලයා සියලුම රටවල් එකට ඒකාබද්ධ වෙන විදියට පාලමක් හදන්න ඕනේ, පාලම හැදී යුත්තේ බුද්ධගයා මහා විහාරයෙන් කියලා ඔබතුමා ප්‍රකාශ කළා තියෙනවා නේද? එයා ඒකට කිව්වා එහෙමයි මම මෙහෙම ප්‍රකාශ කළා. මම කිව්වා ඇයි එහෙම ප්‍රකාශ කළේ? ඇයි එහෙම ප්‍රකාශ කළේ? එයා කියනවා බුද්ධාගමේ පමණයි අනාත්ම දර්ශනයක් උගන්වන්නේ. අනාත්ම දර්ශනයක් උගන්වන්නේ බුදු සමයේ පමණයි. එතුමා මුස්ලිම් බැතිමති. අනාත්ම දර්ශනය නැති නිසා තමයි ලෝකේ සියලුම අර්බුද ප්‍රශ්න පැතිරියන්නේ පටන් ගන්න. ඉතින් මම මේ වර්තමාන නිදසුනක් ගෙනල්ලා මතු කළේ. එතකොට පින්වතුනි දැන් නිවන පිළිබඳව හැම භාවනා මධ්‍යස්ථානයකම, ඒ වගේම හැම ආරණ්‍ය සේනාසනයකම, ඒ වගේම බොහෝ ධර්මදේශනාවල මේ අවසාන නිෂ්ඨාව ගැන, අවසාන කෙලවර ගැන කතා කරා. එතකොට මේ අවසාන නිෂ්ඨාව නිමාව සඳහා දොරටු විවෘත වෙන්නේ මෙන්න මේ කියන දාර්ශනික වෙනස මුල් කරගෙන. දර්ශනය කියන එක පින්වතුනි පටන් ගන්න හිතේනේ, ඇහි දර්ශනේ එහෙම නෙමෙයි. ඇහි දර්ශනේ එහෙම නෙමෙයි. හිතේ ඇති වෙන දර්ශනය. හිතේ ඇති වෙන දර්ශන. එතකොට මෙන්න මේ කියන වෙනසට පැමිණීම අතිශය දුෂ්කරයි. අතිශය දුෂ්කරයි. මේක පටන් ගන්න එක්කෙනා ටිකක් දුර ගිහිල්ලා හැරෙනවා වෙන පැත්තකට. මේ මගට පිළිපන්න එක්කෙනා ටිකක් දුර ගිහිල්ලා හැරෙනවා වෙන පැත්තක. හේතුව මේක වටහා ගැනීම ඒ තරම් අසීරු බැවි. ඒක බොහොම සාධාරණ දෙයක්. සාධාරණ දෙයක්. හේතුව පින්තුනි ලෝකෙ කියන්නේ සම්මතයක් නේ. සම්මතයක්.
ඒ සම්මතයට සම්මත වලට අපේ හිත සම්පූර්ණයෙන්ම කීකරු වෙලා ඉවරයි. එතකොට ආත්මයක් නැත කියලා කියනකොටම මේක පටලගන්නේ ඒකනේ. අනාත්ම කියනකොට මේක පැටලෙන්නේ ඒකයි. හොඳයි. මෙන්න මෙහෙම හිතමුකෝ. දැන් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා චක්කුං අනත්තා රූපං අනත්තා සෝතං අනත්තා සද්ධා අනත්තා ඝානං අනත්තා ගන්ධා අනත්තා ජීවහා අනත්තා රසා අනත්තා කායෝ අනත්තා පොට්ටබ්බා අනත්තා මනෝ අනත්තා ධම්මා අනත්තා. අනත්තා කියන්නේ අනාත්මයි කියන එක. අන්තිමේදී බුදුහාමුදුරුවෝ ඒක කෙලවර කළේ ධර්මයද අනාත්මයි කියලා. මේක කොතනින් පටන් ගත්තොත් හොඳයි කියලාද හිතෙන්? කොතනින් පටන් ගත්තොත් හොඳයිද? මම ඉස්සෙල්ලම පින්වතුන්ට කියන්නම්, මේ බුදුපියාණන් වහන්සේ අපට උගන්වන ප්‍රධාන මූලාශ්‍රයක් මේ අනිත්‍ය කියන මූලාශ්‍රය. අනිච්ච සංඥා, අනිච්ච සංඥා භාවිතා බහුලී කතා යානි කතා අමතෝගදා අමත පරියෝසා. අනිත්‍යය වඩන එක්කෙනා අමෘතයෙන් ගමන කෙලවර කරගන්න. අමෘතයෙන්, අමෘතය කියලා කියන්නේ එසේ මෙසේ දෙයක් නෙමෙයි. අමතෝගදා අමත පරියෝසා කවුද? අනිත්‍යය පුහුණු කරන එක්කෙනා, අනිත්‍යය වටහා ගන්න එක්කෙනා. දැන් මේක වඩන්න ගිහිල්ලා නේද ලොකු ප්‍රශ්නයක් ඇති වුනේ? ඉච්ඡ අනිච්ච ආදී එක එක කයික තන්දර එන්න ගත්තා. ඒ කියන්නේ ධර්මයේ තමන්ට ඕන හැටියට මිට ගහ ගන්න පුළුවන් කියලා හිතනවා. ධර්මයේ තමන්ට ඕන විදිහට මිට ගහ ගන්න. ඉතින් ඕ අහගෙන ඉඳලා අමාරු ඒ තීරණ වලට ආව. හැබැයි නේද මේ න ඉච්ච අනිච්ච ඔය අගේට දී ගැලපිලා යනවනේ. තමන්ට ඕන හැටියට මිට ගහ ගන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ ඇයි මේ අනිත්‍ය සංකල්පය ඉදිරිපත් කළේ? දැන් මෙහෙම කියනකොට මම දන්නවා කින්මතුන් මේකට අර්ථ දෙන්නේ කොහොමද. ඇඟ රැලි වැටෙනවට, කෙස් පැහෙනවට, දත් වැටෙනවට, කුදු වෙනවට, ඕකට තමයි මේ අර්ථ දෙන්න ආදර. ඒකටත් ඔය දී ගන්න කමක් නැහැ. ඒක බොහොම ප්‍රකටව තියෙන අනිත්‍යය. ප්‍රකට නැති අනිත්‍යයක් තියෙනවා. ප්‍රකට නැති අනිත්‍යයක් තියෙනවා. එතකොට මේ අනිත්‍ය සංඥාව දෙන්නේ ඇයි? අපි හිතන මට්ටමේ පින්නතුනි මේ මේක මේ ගොඩතරේ තියෙන එකක් එහෙම නෙවෙයි. අනිත්‍ය සංඥාව භාවිතා කරනවා නම් බොහෝ කොට භාවිතා කරනවා. ඒ කියන්නේ මේ ඇස් දෙක විහාගෙන අනිත්‍යයි දුකයි අනාත්මයි, අනිත්‍යයි දුකයි අනාත්මයි, අනිත්‍යයි දුකයි අනාත්මයි කියන එක නෙමෙයි. සැබෑ අනිත්‍යය මනසට පුරුදු වුණොත් සැබෑ අනිත්‍යය. මිත්‍යා අනිත්‍යකුත් තියෙනවා. අන්තිමට අපිට කරගහන්න වෙන්නේ මිත්‍යා අනිත්‍යය.
හැටි එහෙම තමයි. මේක අර ලිස්සන පාරක බයිසිකලයක් යනවා වගේ වැඩේනේ. ලිස්සන පාරක ත්‍රී වීලරයක් යනවා වගේ වැඩ. කොහෙට ලිස්සයිද? එතකොට සැබෑ අනිත්‍ය පිළිබඳව අපි බොහෝම යන්තමට පොඩ්ඩක් කතා කරමු. මොකද අපිට ලැබිලා තියෙන විනාවි හැටියට බොහෝම යන්තමට පොඩ්ඩක් කතා කරමු. පින්නතුන් දැකලා තියෙනෝනේ දැන් මේ නිවසේ තියෙන විදුලි පහන් වල තත්ත්වය මොකක්ද? නිවසේ තියෙන විදුලි පහන් වල තත්ත්වය මොකක්ද? ඉතින් හාමුදුරනේ පත් වෙලා තියෙන්නේ නේද? පත් වෙලා තියෙනවා තමයි. මේ සූම් තාක්ෂණය හරහා බණ කියනකොට රූප රාම වලට මොකද වෙලා තියෙන්නේ? මොකක්වත් නැහැ ඉතින් ඒ තියෙන්නේ. අන්න අපි නිගමනයකට එනවා. අපි කියලා කියන්නේ අපි හිත නිගමනයකට එනවා. ඔය තියෙන්නේ බල්බ් එකේ ආලෝකයේ ඔය තියෙන්නේ. සූර්යාගේ ආලෝකයේ ඔය තියෙන්නේ. රූපවාහිනී වැඩසටහන් ඔය තියෙන්නේ. මොකවත් වෙලා නැහැ. රූපවාහිනී වැඩසටහන් අනිත්‍ය වෙන්න නම් ඉතින් මේක ඕෆ් වෙලා තියෙනවා. ක්‍රියා විරහිත වෙන්න ඕන. ඒ අර ගොඩතරේට තියෙන අර්ථය. ඒ ගොඩතරේට තියෙන අර්ථයෙන් මේ අනාත්ම අවබෝධයට එන්න බෑ. මේ කියන අනිත්‍ය සංකල්පය බුදුරජාණන් වහන්සේ උගන්වන්නේ අනාත්ම සංඥාව හිත ඇතුලේ ආරම්භ වීම පිණිස. අනාත්ම සංඥා ඒක වෙන්නේ කොහොමද? දැන් අපි අරගෙන බලමු බල්බ් එකම. බල්බෙන් නිකුත් වෙන රශ්මිය පිට පේනවා. කාමරේ පිරලා තියෙන, ශාලාවේ පිරලා තියෙන නෑ. මේ රූපවාහිනී දර්ශන පිරිලා ඔහේ තියෙන්නේ. තිරේ පුරාම තියෙනවා, අවුලක් නෑ. ඒ නිගමනේ වැරදි. එහෙනම් බල්බ් එකෙන් නිකුත්න ආලෝකය නැති වෙවි, ඇති වෙවි, නැති වෙවි, ඇති වෙවි, නැති වෙවි, ඇති වෙවි. නචසෝ නච අඤ්ඤෝ. එතනින් නිකුත් වෙච්ච රශ්මි කදම්බය පල්ලෙහාට ආවෙත් නැහැ, ඊළඟ පල්ලෙහාට ආවෙත් නැහැ, ඊළඟ අඟලට ආවෙත් නැහැ, ඊළඟ අඟලට ආවෙත් නැහැ, ඊළඟ අඟලට ආවෙත් නැහැ, ඊළඟ අඟලට ආවෙත් නැහැ. එහෙනම් වෙන එකක් නැහැ, වෙන එකක් ඇවිල්ලත් නැහැ. ඒකත් නෙමෙයි, වෙන එකකුත් නෙමෙයි. ඒ කියන්නේ කැඩුන කියන එක නෙමෙයි. කැඩුන කීසරයක් කරනද? කීවරයක් කරනක් කියලා හිතා ගන්න බෑ. ඒ තරම් විශාල අවස්ථා ප්‍රමාණයක්. රූපවාහිනී තිරෙත් කැඩි කැඩි තියෙන. හැබැයි ලෝකයාට පේන්නේ එකක් හැටියට. එකක් තියෙන. එකක් තියෙන. ඔන්න ඔය එකක් තියෙනවා කියන නිගමනය ගන්න එක හිතට හරි ලේසි. එකක් තියෙන. ඒක ගන්න එක හිතට ලේසි. හිත ඒක අරගෙන නිකන් එන. එතකොට මේ වගේ ආලෝකය නැත. එතෙන්ට එන්න හරි අමාරුයි. රූපං අනත්ත. ආලෝකය කියන්නේ රූපයක්. රූපවාහිනී තිරය තුලින් මතුවන
රූප එහෙම එකක් නැත වෙන එකකුත් නැත එහෙම එකක් නැ වෙන එකකුත් නැ නචසෝ නචාන්‍ය ඒ කියන්නේ හුඟක් තියෙන මේ තිරයේ සඳහන් වන මේ දර්ශන ඔක්කොම කැඩි 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 වේගෙන් ගලාගෙන යනවා කැඩීමේ වේගය වැඩි නිසා අපිට පේන්නේ එකක් වගේ මෙන්න මේ විදිය තමයි සමස්තය මේක තමයි සමස්තය එතකොට අනිත්‍යය වඩනකොට හරියට මෙන්න මේ වෙනස පේන්න පටන් ගන්නවා අනිත්‍යය වඩනවායි කියලා කියන්නේ මම අර කලින් සඳහන් කරපු විදියට ඇස් දෙක පියාගෙන අනිත්‍යයි දුකයි අනාත්මයි අනිත්‍යයි දුකයි අනාත්මයි අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා මනස මෝහණය කරගන්න එකට නෙමෙයි අනිත්‍යද කියලා බලන්න එපා කියනකොටම බාර ගන්න කියලා බුදුහාමුදුරුවෝ අපිට උගන්වලා නැහැ මෙඩි ගත්තිය පොතේ මතේ තියෙන ඒවත් ඒ විදිහට බාර ගන්න එපා කියලා උන්වහන්සේ වදාළේ විතරම විමසීමට ඉඩ දෙන්න මා පිටක සම්පදානේ මා බබ්බ රූපතාය මා සමනෝ නො ගරූති කවුරුවත් කිව්වට බාර ගන්න එපා අනිත්‍යය වෙනවද ඒකේ ඇත්තක් තියෙනවද ඒක විමසන්න විමසන්න තමයි අනිත්‍යය වැටේ එමු නැත්නම් අනිත්‍යය වැටේ අපි තවදුරටත් මේ මෙහෙතල බලමුකෝ බෝතලයක ඉන්නවා කඩිය රාශියක් කඩිය ගත්තකින් තියෙනවා භූමි රාශියක් ඉන්නවා මේගොල්ලෝ මොකද කරන්නේ දෙඟලිල්ලනේ දෙඟලිල්ල එකිනෙකාට දෙඟලිල්ල ඉවරයක් නැහැ මේ කූඹින්ගෙන් 100න් පංගුවකට පුංචි වෙච්ච කූඹියෙක් ගැන අපි හිතමු ඒගොල්ලෝ බෝතල් එකකට දැම්මත් ඒත් තේන්නවා ඒ කියන්නේ දූවිල්ලක් තරම් පුංචි කූඹි ඒගොල්ලොත් දඟලනවා දඟලනවා කියන්නේ වෙනස් වෙනවා වෙනස් වෙනවා කියන්නේ තව තත්වයකට පරිවර්තනය පරිවර්තනය පෙරලීම මේ විදියට කූඹි ගුලක් වගේ මේ ලෝකේ තියෙන හැම දෙයක්ම වහා වෙනස් වෙනවා තත්ත්වයක් තියෙනවා එතකොට කලින් තිබිච්ච තත්ත්වරේ දැන් තියෙන තත්ත්වරේ ඒකයි මේකයි අතර පොඩි හිඩසක් තියෙනවා මම මේ කියන්නේ අනිත්‍යතාවය තේරුම් ගත යුතු විදිය දැන් බලන්න මේ අපි ඉන්නේ භෞතික පරිසරයක් තුළ මේ ඔක්කොටම කියනවා රූප කියලා මේවා කුඩාවට ගත්තාම කියනවා පරමාණු කියලා කුඩා කුඩා අංශු එකතු වෙලා කුඩා කුඩා අංශු එකතු වෙලා ඒ අංශු කලබලයක් නැතුව ඉන්නවද නෑ ඒවා චලනය වෙන දඟල ඒක ස්වභාවය දඟලනවා චලනය වෙනවා පරිවර්තනය වෙනවා
ඒකට කියනවා පරමාණු. කුඩාම අණුව. කුඩාම අණුව ඇතුළෙත් අර විදියමයි. ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන ආදී වශයෙන් ඒව කුඩා කුඩා අංශු හැටියට නිතරම වෙනස් වෙනවා, පරිවර්තනය. ඉතින් මේ පරිවර්තනය වෙනවා නම් ඉතින් මුලින් තිබිච්ච එක දැන් නැහැනේ. මුලින් තිබිච්ච එක දැන් නැහැ. මේකෙන් අපි තේරුම් ගන්න ඕන එක දිගට පවතින දෙයක් නැහැ කියන එක. එක දිගට පවතින දෙයක් නැහැ. එක දිගට පවතින දෙයක් නැහැ කියලා අපි අර්ථ ගන්වන්නේ ඇයි? ඒවා වෙනස් වෙන බැවින්, පරිණාම වෙන බැවින්, අනිත්‍ය බැවින්. ඉතින් මේක තව හුඟක් තියෙනවා බලන්න. මේ භෞතික දේවල් වලට කියන්නේ රූප කියලා. අපේ ශරීරයට කියන්නේ රූප කියලා. ඔක්කොම එකයි. මේ ඔක්කොම රූප. ඔක්කොම එකයි. දැන් මේ රූපය හැදිලා තියෙන්නේ වටපිටාවේ තියෙන දේවල් අරගෙන තම්බල, කොටල, කපල, උයලා මේකට දාගත්තාම මේකේ තියෙනවා කොස් තියෙනවා, හාල් තියෙනවා, ගෝව තියෙනවා, අලබතල මඤ්ඤොක්ක තියෙනවා, ජලය තියෙනවා. ඒවන්නේ බොරොල් තියෙන. ඒවා ඒ විදිහටම තියෙන්නේ නැහැ. ආහාර ගන්නවා කියන්නේ ඕකනේ. එහෙනම් වටපිටාවේ ඔක්කොම තියෙන්නේ රූප, මේකත් රූප, ඔක්කොම එකම කොම්පැනි. ඒ නිසා තමයි මේකට ප්‍රශ්නයක් වුණාම අපි අර ඉඩම යතෙන්ට ගිහිල්ලා ඉඟුරු පැලයක් ගලවගෙන අනිත් තැනට ගිහිල්ලා දෙගෙඩියක් කඩාගෙන ඊළඟට ගෙදර තියෙන තවත් බුද්ධ රාජ කල්කේ හරි පකාරයක් පරවට මිරි කරලා අම්බකලම එකට දානවා. ඒ ආගන්තුක නෙමෙයි මේ ඔක්කොම එක පොම්පැනි ඒවා. එතකොට එහෙනම් අවට වටපිටාවේ ඔක්කොම තියෙන්නේ රූප, මේකත් රූප, අරවට වෙන දේ මේකටත් වෙනවා, මේකට වෙන දේ ඒකට වෙනවා. ඒ කියන්නේ සිඳි සිඳි යනවා, කැඩි කැඩි යනවා. කැඩි කැඩි යනවා, සිඳි සිඳි යනවා. ඒකයි. අර එක දිගට නැtei කියන නිසා තමයි ආත් කියලා කියන්නේ. එක දිගට නැහැ. එක දිගට නැහැ. ප්‍රවාහය ගලාගෙන යනවා. ඊළඟට පින්නතුනි බුදුහාමුදුරුව පෙන්නවා අපිට මේ ශබ්දයත් ඒකත් එහෙම වෙනස් වෙනවා කියන්නේ. ශබ්දය. දැන් මම ඉන්නේ කොළඹනේ. අපේ ගෞරවනීය ධම්මාවාස නායක හඳුරු ඉන්නේ බ්‍රිස්බන් වලනේ. ඉතින් මේ හඬ කොහොමද වාට එන්නේ? කැඩි කැඩි එන නිසා එන්න පුළුවන්. වායුගෝලයත් කැඩි කැඩි අමාගෙන යනවා. ඒ වායුගෝලය හරහා මේ ශබ්ද තරංග මෙයා. එතකොට ආටවත් කියන්න බෑ ඕන් නහවල් හාමුදුරන්ගේ බණ අපි ඇහුවා කියලා කියන්න බෑ. මොකද මෙහෙන් පිටපොරොත්තු එක නෙයි ඔහාට ඇවිල්ලා තියෙන්නේ. මෙහෙන් පිට කරපු හඬ මෙතනම ඉවරයි. මෙතනින් පිට කළ හඬ මෙතනම ඉවරයි.
කැඩි කැඩි. දැන් මගේ බන කොහෙට ඇහෙනවා නම් ඉතින් ඒක අරුම් පුදුම වැඩ නෑ. මගේ බන ඇහෙන්නේ නෑ දැන්. ඒ වෙනුවට අලුත් තේගුත් නෑ. නචසෝ නචාඤ්ඤ ඒකත් නෙමෙයි අලුත් තේගුත් නෙමෙයි. ඒ කියන්නේ ශබ්ද තරංග කොහොමද යන්නේ? කෝ පටන් ගත්ත එක. කෝ ඊළඟට පටන් ගත්ත එක. ඔක්කොම කැඩි කැඩි. ඒ නිසා අනත්තා, සද්දා අනත්තා. ඒ ශබ්දය වගේවට කවුරුත් අත තියන්නේ නැහැ. කවුරුත් ආත්මය අනාත්මය ගැන කතා කරන්නේ මරණයෙන් පස්සේ යන එකක් ගැන, මරණයෙන් පස්සේ ඉන්න එකක් ගැන, දැන් තියෙන ආත්මයක් ගැන, ශබ්දය ගැන කවුරුත් කතා. මම ඒකනේ කිව්වේ මේ බස්කලිය යනකොට ඉස්සලා ඔය පාර එක එක තැන් වලට වැටෙනවා කියලා කිව්වේ ඒක. ශබ්දය ආත්මයි කියලා එහෙම කියන්න කවුරු සූදානම් වෙන්නේ? ශබ්දය අනාත්මයි කියලා කියන්න සූදානම් වෙන්නේ නැහැ. සද්ධා අනත්ත. අපි ලස්සන ගීත අහනවා, ලස්සන කවි අහනවා, ඒවටත් වෙන්නේ අර තිබුණා. මේ විදියට හැම දෙයක්ම පිළිබඳ ඉතාම ගැඹුරුම විශ්ලේෂණය. ඊළඟට ගඳ සුවඳ ඒකත් එන්න. ඒකත් මේ තරංග ඔස්සේ තමයි යන්නේ. ගඳ සුවඳ. ගන්ධා අනත්තා. අනත්තා කියන්නේ එහෙම එකක් නෑ. එහෙම කියන්නේ මොකද්ද? අපි හිතාගත්ත විදිය එකක් නෑ. අපි හිතාගත්ත විදිය එකක් නෑ එතන. එතන තියෙන වෙන එකක්, අපි හිතන් ඉන්නේ තව එකක්. ගන්ධා අනත්ත, රසෝ අනත්ත. දිවට තියන්නේ රස, ඒ රසට මොකද වෙන්නේ? ඒකත් කැඩි කැඩි යනවා. මේක තියෙනකොට මේ රස දැනගන්න ස්නායු හරහා මොලේ සෝදානන් වෙනවා. එතෙන්ට වහාම හිත ඉදිරිපත් වෙනවා. හිතත් එන්නේ කැඩි කැඩි. මොලේ ඉඳලා ගමන් කරන ස්නායු ඒවත් කැඩි කැඩි එන්නේ. අනිත්‍යනේ. අනිත්‍යතාවය පදනම් කරගෙන රස විඳිනවා. අෂ්ඨ සම්බෝල රස, පොල් සම්බෝල රස, කිරි අලවල රස, කිරි බත්වල රස, කැවුම් වල රස, ඒ ඔක්කොම රස අනිත්‍යයි. අනිත්‍ය නම් අනිවාර්යෙන්ම අනාත්මයි. එහෙම එකක් නැහැ. එමෙකක් නැහැ. හැබැයි රසයක් විදලා තියෙනවා. හැබැයි එමෙකුත් නැහැ. ඒ කියන්නේ දිගට නොසිඳී යන ගමනක් නැහැ කියන එක නෙමෙයි කියන්නේ. මනුෂ්‍යයාගේ, සත්වයාගේ ශරීරයේ තිබෙන ඇස, කන, නාසය, දිව, ශරීරයේ මුල් කරගෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ මේ සියල්ලම අනිත්‍යයට දාලා බලනවා. කොයි එකද ස්ථාවරව තියෙන්නේ කියලා නැහැ. ස්ථාවර නැත්නම් අනත්මයි. ඒ කියන්නේ එක දිගට පැවැත්මක් නැහැ. එක දිගට පැවැත්මක් නැහැ. ඒ විතරක් නෙමෙයි, මේක තව පැත්තක් තියෙනවා. තව පැත්තක් තියෙනවා මේක. දැන් අපි එක එක දේවල් වලින් නම් කිව්වනේ. දෙහි කියලා කිව්වා. ඉඟුරු කියලා කිව්වා. කිරිබත් කියලා කිව්වා. ඒ නමේ ඇත්තක් තියෙනවද?
ඒගහා දෙහි කියලා දැනගත්තේ කොහොමද? ඒ පැලෑටිය ඉඟුරු කියලා දැනගත්තේ කොහොමද? එතකොට මේ නම ලැබුණේ කවද්ද? කවුරු හරි එක්කෙනෙක් ඔය නමක් නැතුව ඉඳපු පැලෑටියට නමක් ඉංගුරු. එහෙම නැතුව මේ පඬිතුය එකතු වෙලා මෙන්න මේ පැලෑටියට අපි ඉංගුරු කියලා කියමුද, මේ පැලෑටියට දෙහි කියලා කියමුද, මේ පැලෑටියට ගෝවා කියලා කියමුද? එහෙම නෑ. කොතනින් හරි ජනවහර පටන් ගත්ත එක්කෙනානේ පටන් ගන්න දෙන්නෙක් එකට නමක් කියන්නේ. කොහෙන් හරි ජනවහර පටන් ගත්ත ලෝක සම්මතේ. ලෝක සම්මතේ. එතකොට දෙහිගහ දන්නාද දෙහිගහට ඒ නමින් ආමන්ත්‍රණය කරනවා කියලා? ඉඟුරු පැලේ දන්නවද ඒ පැල ඇටියට ඉඟුරු කියලා අපි ආමන්ත්‍රණය කරනවා නෑ. මොකද නම තියන්නේ ඉස්සෙල්ලා ඒක මොකද්ද? නම තියන්නේ ඉස්සෙල්ලා ඒක මොකද්ද? ලෝකේ තියෙන සියලුම පැලෑටි වලට නම් තියලා තියෙනවා. සියලුම කිසිම බෑ. මිනිහාට මොන ගැහුණු ඒවට විතරක් නම් තියලා තියෙනවා. සමහර ගස් වලට කියනවා නේද පොඩි සිඤ්ඤු මරන් කියලා. ඒ කියන්නේ පොඩි සිඤ්ඤු කියන එක නේද බෙලි වෙලලා ගත්ත ගහන්නේ. කොහොම හරි කරකැවිලා නමක් කියනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒක ලියාපදිංචි වෙනවා. කොහෙද ලියාපදිංචි වෙන්නේ? මොන දෙපාර්තමේන්තුවේ? මොන අමාත්‍යාංශයකද? අමාත්‍යාංශ ඕනේ. මිනිහා නැමැති දෙපාර්තමේන්තුවේ ඒක ලියාපදිංචි. පරම්පරාවෙන් පරම්පරාව. පරම්පරාවෙන් පරම්පරාව. එහෙම බලාගෙන යනකොට මේ නම් අයින් කරන්න වෙනව නේද? ඇත්ත හොයන්න. සත්‍යය හොයන්න. බුදුරජාණන් වහන්සේ සත්‍යය හොයාගන්නේ යථාර්ථය. යථාර්ථය. සත්‍යය හොයන්නයි උන්වහන්සේ මහන්සි ගත්තේ ලෝකේ. එහෙමනම් මේ පස්සේ එකතු කරපු ඔක්කොම අයින් කරන්න ඕන. ඒ කියන්නේ නන්නේ පස්සේ එකතු කරලා තියෙනවා. අපි මෙහෙමත් හිතලවත් මේ ගෙදර ඉන්න මේ පින්නතුන්ට විවිධ නම් ඇතිනේ. කවුද ඒ නම් දැම්මේ කියන්නේ? දිනේ මතක නෑනේ නම් තියා. ඔව් අයින් කරලා බැලුවොත් අපි අයින් කරන්න ඕන නම් මේකටත් නමක් තියලා දෙන්න මට. ඒකත් අයින් කරලා බලන්න ඕන. මොකද පස්සේ එකතු වෙච්ච දේවල් ඇත්ත නෙමෙයි. පස්සේ එකතු කරපුවා ඇත්ත නෙමෙයි. යථාර්ථයනේ අපි හොයන්නේ. දෙහිගහ දෙහිගහ වීමට පෙර මොන ගහ? ගහගීරය කියන්නේ නැද්ද? ඒකත් නම සංඥා නාම. ගහ කියලා කියන්නේ නැද්ද? ගම්බීරෝචායං ආනන්ද ධම්මෝ
దుర్దశో దుర్నుగోదు అప్పటి వేదు. සත්‍යය ඔයාගෙන යන්න ඕන. එහෙනම් ඔය සියල්ලටම දීලා තියෙන නම් ඔක්කොම අයින් කරන්න ඕන. ඇත්ත දකින්න නම්. ලෝකේ සමඤ්ඤං කුසලෝ විදිත්වා වෝහාර මත්තේන සෝකෝ හරේ. මේ ගැඹුරු ඥානය ඇති එක්කෙනා ආර්ය ඵලය ලබා ගත් එක්කෙනා ලෝක සම්මතයට ගරු කරමින් ලෝක විවහාරයට ගෞරව කරමින් ඒ ලෝකයේ තුලම ඉන්න. ලෝක විවහාරයට ගෞරව කර. දෙහි කියලා එකක් නැහැ මට වගේ එන්න බෑ කඩෙන් අරින් කියලා. එහෙම කියන්නේ කොලාලයක් නැහැ. ඒක අවශ්‍ය කරන්නේ සත්‍යය සඳහා පමණයි. ඒ තර්කයේ අදාළ වෙන්නේ මේ මේ සත්‍ය සඳහා පමණයි. කෑමට එහෙම නෙමෙයි. දැන් කවුරු හරි මේ වැරදි විදිහට තේරුම් අරගෙන දෙයි කියලා දේවල් නැහැ. ඒවා කඩවල් වලත් නැහැ කොහෙවත්. එහෙම කතාවට බැසෙන්න ඕනේ. ලුණු කියලා ඒවා නැහැ. ලුණු කියලා දේවලුත් නැහැ. එනිසා එහෙම වෙන්නේ නැහැ. මේක නිසානේ බුද්ධත්වයේ ලබා ගත්තට පස්සේ ධර්ම සංනිවේදනයට අධිමති කළේ සමස්ත ලෝකයාම රැඳිලා ඉන්නේ සම්මත ලෝකය තුළ. එහෙනම් ආර්ය මාර්ගයේ පටන් ගන්නේ අසම්මතය සඳහා වූ අලුත් පාර. ඊළඟට ධර්මයේ කියලා දෙන්න වෙන්නේ ලෝකේ තියෙන සම්මත භාෂාවකින්. සම්මත භාෂාවකින් කියන්න වෙන හේතුව ලෝකයා ඉන්නේ සම්මතේ. සම්මත භාෂාවෙන් කියලා දෙන්න වෙන්නේ මොකද්ද? අසම්මත වූ සත්‍යයක් ගැන. කොහොමද යන්නේ දැන්? හරියම අමාරුයි. හරියම අමාරුයි. එතකොට ලෝකේ තියෙන සියලුම නංගන් වලින් තොර වූ තැනක් ගැන කල්පනා කරන්න ඕනේ. මොකද ඒ නංගන් ඔක්කොම පස්සේ දෙවනවා අපි. මහපොළොව කියන්නේ සංඥානාමයක් නේ. ඒ නම ඉන්නේ ඉස්සෙල්ලා මේක මොකද? හැබැයි මිනිස්සෙක නම තිබ්බොත් වැඩක් නැහැ ඉතින්. ආයි අර පරණ දැන්නම යනවා. ගහ මිනිස්සු කියාපු නම් ඒ නම හොඳ නැහැ ඒක අයින් කරලා වෙන එකක් තියෙනවා කිව්වොත් ඒත් වැඩේ આવොත්. මේ විදිහට එක පැත්තකින් සත්‍යය දකින එක්කෙනා අනිත්‍යතාවය හරියට වඩන්නවා. අනිත්‍යතාවය හරියට වඩන්නවා. ඒ කියන්නේ මේ භෞතික දේවල් වල තියෙන සැබෑ චලනය වෙනස් වීම පරිණාම ඒ අංශ තුල තියෙන වෙනස් වීම හරියට දකින. ඊළඟට හිතේ තියෙන ඒ කුඩා කුඩා සිතුවිලි වල වෙනස් වීම දකින්න ඕන. මනෝ අනත්තා මනස කියලා එකක් නැත. විඥානං අනත්තා විඥානේ කියලා එකක් නැත. කියන්නේ අපි හිතින් හිතනවනේ මේ ගුලියක් ඇති කියලා. සිතුවිලි ගුලියක්. එහෙම තමයි කියන්න වෙන්නේ වෙන මොනවා කියන්නේ.
විඥානය කියලා ගුලියක් ඇති සිතුවිලි ගුලියක්. බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ එහෙමත් එකක් නැත. තිබුණා ඉවරයි. තිබුණා ඉවරයි. තිබුණා ඉවරයි. ඒ කියන්නේ පින්නතුනේ බුදුහාමුදුරුවෝ මේ තුළින් උගන්වන්නේ අපේ මනස, සත්වයාගේ මනස ලෝකය සමග ප්‍රතික්‍රියා කිරීමේදී ඇතිවෙන සියලුම තත්ත්වයන් අනාත්මයි කියලා. වේදනා අනිච්ච. වේදනා අනිච්ච කියන්නේ වේදනා කියන්නේ දැනෙනවා කියන එක. ඒක වෙනස් වෙන එකක් නෙවෙයි. වෙනස් වෙවි යනවනම් මෙහෙම එකක් නැත. පාට කියන්නද නේ? විනාශ වෙවි යනවා නම් එහෙම එකක් නැත. වේදනා අනිච්ච. සංඥා අනිච්ච. සංඥා අනත්ත. මොනවද මේ සංඥා කියන්නේ? සංඥා කියන්නේ මතක සටහන්. එක එක්කෙනාගේ වචන අහගෙන ඉඳලා අපේ සිතේ ඇතිවෙන මතක සටහන්. මතක සටහන්. අපි ඇස්වලට දීලා තියෙන රූප අරමුණු ඒ පිළිබඳ මතක සටහන්. සංඥාගේ වේගයි. සංඥා. දැන් මේ ධම්මාවාස නායක හාමුදුරන්ගේ පන්සලට යන පාර පිළිබඳව විස්තර කියන අන්න සංඥා. උතනින් හැරෙන්න ඕන, මේ හන්දියෙන් හැරෙන්න ඕන, රහන්දියෙන් හැරෙන්න. සංඥා ටික තමයි කියන්නේ. ඇතුල් වෙනකොට මේ වගේ ගේට්ටුවක් තියෙනවා සංඥා. සමස්ත ලෝකයේ පිළිබඳවම සංඥා අපේ හිතේ තියෙනවා. ලූණු ගෙඩිය පිළිබඳ සංඥාව නැද්ද? බීලූණු ගෙඩිය ගැන සංඥා නැද්ද? පරිප්පු ටික ගැන සංඥා නැද්ද? අල ගෙඩිය ගැන සංඥා නැද්ද? අඹ ගෙඩිය ගැන සංඥා නැද්ද? හාල් ටික ගැන සංඥා නැද්ද? හාල් කිව්වහම ඉතින් කීයක් තියෙනවද නේද? වර්ග මහ ගොඩක්. ඒ හැම එකක් වෙනුවෙන්ම වෙන වෙනම සංඥා. හැම එකක් ගැන වෙන වෙනම සංඥා. එතකොට මුළු ලෝක ධාතුව පිළිබඳවම මේක සංඥා පිරීලා තියෙන හිතේ. ඒ සියලුම සංඥා කැඩි කැඩි යනවා ය අනිත් දේවල් වගේ. අපි දැන් මුලින් පටන් ගත්තනේ විදුලි ආලෝකයේ අනිත්‍ය කොහොමද කියලා. මේ තිරවල, රූප තිරවල විද්‍යුත් සතහන් මේ පිළිබඳ අනිත්‍ය අපි දැක්කන. එහෙනම් අවට ලෝකේ තියෙන උපකරණ පිළිබඳව ආහාර විතරක් නෙමේ බේත්ේත් ආදී හැම දෙයක් පිළිබඳවම සංඥාවක් තියෙනවා. නමත් එක්කම තමයි සංඥාව තැන්පත් වෙන්නේ. නමත් එක්කම තමයි සංඥාව තැන්පත් වෙන්නේ. සංඥාවක් හැදෙන. වහාම හැදෙන. ඒවත් වෙනස් වෙනවා. ඒවත් අනාත්මයි. එහෙම දෙයක් නැහැ. මොන් සිමේදී බලනකොට එහෙම දෙයක් නැහැ. එහෙම දෙයක් තියෙනවා අය කියන හැඟීම තමයි ආත්ම කියලා කියන්නේ. එහෙම දෙයක් තියෙනවා. ද්වේෂය කියලා එකක් තියෙනවා.
තරහ කියලා එකක් තියෙනවා. ද්වේෂය නමක්ද නැද්ද? නමක්. තරහ කියන්නේ සංඥා නාමයක්ද නැද්ද? සංඥා නාමයක්. මෛත්‍රිය කියන්නේ සංඥා නාමයක්ද නැද්ද? සංඥා නාමයක්. ප්‍රඥාව කියන්නේ චෛතසිකනේ. ප්‍රඥාව කියන්නේ නමක්ද නැද්ද? නමක්. සංඥාව. සබ්බේ ධම්මා අනත්තා. මනෝ අනත්තා විතරක් නෙමෙයි. සබ්බේ ධම්මා අනත්තා. එහෙම එකක් නැහැ. සියලු ධර්ම ධර්මතා එකක්වත් දිගට පවතින එක මොකක්වත් නැහැ. ඒක ඒ වෙලාව කියට වෙනස් වෙලා. ඒ කියන්නේ මේකේ රික්තයක් තියෙනවා. රික්තයක් කියන්නේ ශූන්‍යතාවක් තියෙනවා. ශුඤ්ඤතෝ ලෝකං අවෙක්ඛසු මෝග රාජ සදා සතු. බුදුරජාණන් වහන්සේ මෝග රාජ කියන හාමුදුරන්ට කියනවා ලෝකේ ශූන්‍ය වශයෙන් දකින්න. ශූන්‍ය වශයෙන් දකින්න. යසෝදරා තෙරණිය පහන් දැල්ලක් බලාගෙනනේ ගමන කෙලවරකල. දැන් අපි පහන් සිට කොච්චර බලන්නේ ඉඳලා අපේ ගමන තාම බැරිනවනේ ඉවර කරගන්න. ඉවර කරගන්න විදියක් නැහැ. මේකේ දෘෂ්ටි පිරලා තියෙනවා. ඒ කියන්නේ අපි එකතු කරපු සංඥාවල් ගොඩක් තියෙනවා. ඒ සංඥාවල් සංඥාවල් හැටියට තියෙන්නේ සංඥාවෙන් පස්සේ එන්නේ දෘෂ්ටියට. සංඥාවලින් පස්සේ එන්නේ දෘෂ්ටියට. දෘෂ්ටි දෙහි කියන සංඥාව අපේ ළඟ තියෙනවා. ඒක තහවුරු කරනවා, ලියාපදිංචි කරනවා යර නමත් එක්ක. එතකොට ඒකේ හැඩය, ඒකේ සුවඳ, ඒකේ පාට, ඒකේ රස ඔක්කොම මේකේ තෙන්ටලයි ගන්න. සංඥාව සමගම දෘෂ්ටිය. දෘෂ්ටි කියලා කියන්නේ ටිකක් ඒක ටිකක් මේ හයි වෙච්ච කිරි වගේ ටිකක් නිදිලා ටිකක් ගණ ගන්නවා. අයිස් මිදුණා කියලා හිතාගන්න. කලින් තියෙන්නේ ජලය, ඊට පස්සේ අයිස් බවට පත් වෙනවා. කලින් තියෙන්නේ සංඥාව, ඊට පස්සේ ඒක දෘෂ්ටි බවට පත් වෙනවා, ඝනත්වයට පත් වෙනවා. සංඥංච දිට්ඨිංච යේ අග්ග හේතුන් තේ ගට්ඨයන්තා විචරಂತಿ ලෝකෝ. සඤ්ඤාව සමගම දෘෂ්ටිය තමයි එන්නේ. එහෙමනම් අපි පහන්සිලි බලන් හිටියට අපිට වැඩක් උනේ නැහැ. මොකද මේකේ තියෙනවා සඤ්ඤාව ඔස්සේ හදාගත්ත දෘෂ්ටි. දෘෂ්ටිය අත්හරින්න සූදානම් නැහැ. කවුද අත්හරින්න ඕන? අත්හරින්න ඕන හිත. ඒක හිතෙන් මගහරින්නේ කොහොමද? හිත ඇතුලේ ප්‍රඥා චෛතසික පහළ වෙයි. ප්‍රඥා චෛතසික පහළ වුණා. ප්‍රඥා චෛතසික වල ප්‍රමාණය බහුල වුණොත්, වැඩි වුණොත් අරක ඉබේම නිසල යනවා. ප්‍රඥා චෛතසික ඒවා වැඩි වුණොත් අර. එතකොට අපිත් පහන් දැල්ලලා තියෙනවා ඕන තරම්. ඒ වුණාට යසෝදරා තෙරණිය පැමිණි තැනට අපිට එන්න බැරි වෙලා තියෙනවා. පොඩි වැඩක් නේ කරලා තියෙන්නේ. පොඩි වැඩයි නේ කරලා තියෙන්නේ. පහන් සිළු අධ්‍යා බලන්නේ කියන්නේ. අපි බලන් ඉන්නේ දෘෂ්ටි සමූහයක් ඔස්සේ. යසෝදරාව බලාගෙන හිටියේ දෘෂ්ටි ඔස්සේ නෙමෙයි. ඒ නිසා ප්‍රඥාව පහළ වුණා. ප්‍රඥාවනේ පහළ වී යුතු ප්‍රධානම දේ ප්‍රඥාව. ඒ ප්‍රඥාව පටන් ගන්න පින්නතුනේ අනාත්ම දර්ශනය.
ප්‍රඥාව පටන් ගන්න අනාත්ම දර්ශනය. අනිත් කයි කතන්දර වලින් වැඩක් නැහැ. පොල් තෙල් පානේ අගමුල ඔක්කොම එතුමිය මනසින් විමසීමට භාජනය කළා. පොල් තෙල් පාන මෙහෙම මෙහෙම වෙලම යනවා. කෙඩි කෙඩිය. අපි බලන විදියට නෙමෙයි එතුමිය බැලුවේ. පොල් තෙල් පානේ තියෙනවා. පහන්තිරේ තියෙනවා. වායුගෝලයේ ඊට අවශ්‍ය කරන පහසුකම් තියෙනවා. නිසා මේක පත්තරේ තියෙන නෙමෙයි. හැබැයි මේක එකක් වගේ පේන්නේ. එකක් වගේ පේන්නේ. පැහැදිලිවම පේනවා කැඩි කැඩි යන බව. අගින්. අන්න එතුමිය කල්පනාවට වැටුණා. තුමිය කල්පනාවට වැටුණා. විඥානයේ කියන පහන්සිලුවක් මේ වගේම වෙන්න ඇති. විඥානයේ තියන්නේ මැටි පහන තියෙනකම්. විඥානයේ තියන්නේ තිරේ තියෙනකම්. විඥානයේ නැමැති පහන්සිලුව තියන්නේ තෙල් තියෙනකම්. අරක නිසා මේක, අරක නිසා මේක, අරක නිසා මේක. හේතුඵල සම්බන්ධය දකින්න. හේතුඵල සම්බන්ධය. පහන් දැල්ල මෙහෙම තියෙන්නේ අරක නිසා, මේක නිසා, මේක නිසා, මේක නිසා. ඒ ඔක්කොම තිබුණත් සුළඟේ අවශ්‍ය කරන ඔක්සිජන් ප්‍රමාණය නැත්තම් ඒත් වැඩේ නැහැ. පුළුස්සන් එකක් තියෙන්නේ නැහැ. එහෙනම් පහන් දැල්වට තනි අයිතියක් දෙන්න බෑ. ඒ කියන්නේ එහෙම එකක් නැත කියන තීරණයට එනවා. හිතයි එන්නේ. අන්න දැක්ම. දසනේන සම්පන්න. දසනේන සම්පන්න. විශේෂ දැක්මක් ඇති වෙනවා. කවුරු ගැනද? මොකක් ගැනද? සමස්ත ලෝකය ගැන සියලු සංඥාවන් එහෙමයි, වේදනා සංඥා සංකාර සියලු සංස්කාර එහෙමයි, ඊළඟට සියලු විඥාන එහෙමයි, ඔක්කොම එකත් එකක් මගහැරෙන්නේ නැහැ. ඔක්කොම ඔක්කොම සබ්බේ ධම්මා අනත්. දැන් මේ අපි අහන ධර්මය සිත නැමැති වතුරු පාට අවිලා මෙහෙම යනවනේ. වතුරු පාට අවිලා මෙහෙම යනවනේ. එකක් නැහැනේ. අහන බණ සිත නැමැති වතුරු පාර ගලාගෙන යනවා. ඒකට මේ බණ වැටෙනවා. එකක් මෙහෙම තියෙන්නේ නැහැ කොටු වෙලා. කොටු වෙලා දෙන්නේ නැහැ එකක්. කොටු වෙලා තියෙනවා කියන එක තමයි අපි මේ ආත්ම කියලා කියන්නේ. එහෙම එකක් ඒ වගේ එකක්. ඉතින් මේ කියන අනාත්ම සංඥාවට පැමිණීමට තියෙන හොඳම ප්‍රායෝගික අභ්‍යාසය තමයි අනිත්‍යය. හැබැයි අද අපි වඩන අනිත්‍ය නෙමෙයි, මේවා සියල්ල අංශු වශයෙන් කුඩා කුඩා පරමාණු හැටියට ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන ආදී වශයෙන් සියල්ල වෙනස් වී යන හැදී බලන්න ඕන. කූඹි ගුරක ස්වරූපය අරගෙන බලන්න. මේ තිබුණ මේ නෑ, මේ තිබුණ මේ නෑ, මේ තිබුණ මේ නෑ. ඔක්කොම නාම රූප දෙකම එහෙමයි. හිතත් එහෙමයි. භෞතික ලෝකයත් එහෙමයි. භෞතික ලෝකය කියන්නේ රූප. මේ තිබුණ මේ නැහැ, මේ තිබුණ මේ නැහැ. ඊළඟට මේ වට දීලා තියෙන සමස්ත
සඤ්ඤා නාම ඔක්කොම ආපස්සට ගන්නවා. මොකද මං කියන එක පස්සේ තියෙන එක. දැන් ඉපදිලා මං හිතන්නේ මාසයක් වගේ කල් දෙනවා නවත් කියන්නේ. ඒ නවත් ඉස්සෙල්ලා මොකද්ද මේ ශරීරේ? ආ චූටි පුතා චූටි දුව ඒක නමක් නේ. නමක් තියනකන් ඒක යන්තම් ඇති වළංගු. ඒ නම් ඔක්කො නම තියන්නේ කවුද? කවුරු හරි මිනිස්සේ. එතන ඇත්තක් නැහැ. එහෙනම් නමට ඉස්සෙල්ලා මොකද්ද මේක? නමට ඉස්සෙල්ලා මොකද්ද? මේ තමයි අනාත්මයට දොරටු විවෘත කරගන්න විදිය. අනාත්මයට පැමිණෙන්නේ සිතයි. ඒ කියන්නේ ප්‍රඥාවයි. සිතේ එවැනි ප්‍රඥාවක් මතු වුණොත් යන්තම් පළවෙනි දොරටුව කරගන්න පුළුවන්. ඉතින් අපේ පත්තේගම ධම්මාවාස නායක හාමුදුරුවෝ අපි බොහොම දීර්ඝ කාලයක් මුළුල්ලේ උන්වහන්සේ දැන හඳුනාගෙන තියෙනවා. බොහොම ශ්‍රද්ධාවන්ත ස්වාමීන් වහන්සේ නම, ශාසනය කෙරෙහි බොහොම බැතිබරව ක්‍රියා කරන කෙනෙක්. ඉතින් උන්වහන්සේගේ ආරාධනාවෙන් උන්වහන්සේගේ විහාරස්ථානයේ මේ පවත්වන ධර්ම දේශනාවට සහභාගී වීමට ලැබීම සූන් තාක්ෂණයේ ඔස්සේ ඒ පිළිබඳව අපේ සතුට පළ කරනවා. උන්වහන්සේට පුළුවන් තරම් ඉක්මනින් මේ ලංකාවට වැඩම කරන්න කියලත් අපි ආරාධනා කරනවා. උන්වහන්සේට උන්වහන්සේගේ දායක දායිකාවන් දෙනාටම යහපතම ශාන්තියම සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ලෝක සංසමං. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු දේශනං. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු මං. පින්වතුනි, අපි මෙතෙක් වේලා පැහැදිලි කළේ නිවන පිළිබඳව කලබල වුණාට, නිවන පිළිබඳව උද්‍යෝගිමත් වුණාට, නිවන පිළිබඳව විවිධ විලාසයෙන් දේශනා කළාට වැඩක් වෙන්නේ නැහැ. අවශ්‍යම අලුත් විවාහයකට කියන්නේ ප්ලග් එක ගලවනවා කියලා. අන්න ඒක ගලවගත්තේ නැත්තම් වැඩ. ඒ තමයි අනාත්ම සංඥාව ගැලවීමට මහන්සි ගැනීම. ඒවා අදිෂ්ඨාන කරලා හරියන්නේ නැහැ, පූජාවල් තියලා හරියන්නේ නැහැ. ප්‍රඥාවෙන්ම මෙනෙහි කරලා ඒ තත්වය ඇති කරගත යුතුයි. හැම දිනාටම එවැනි තත්වයන් ඇති කර ගැනීමට ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා. පින්වත්නි, බ්‍රිස්බේන් ශ්‍රී ලංකාරාම මහා විහාරයේ පවත්වාගෙන යනු ලබන සදහම් වර්ෂා දහම් වැඩසටහන ආරාධිත ධර්ම දේශනාව අද දවසේ කොළඹ හත සාන්ති පදනමේ නිර්මාතෘවර විචිත්‍ර ධර්ම කතික අති ගෞරවාස්මද අවසරයි කොටපුල අමරකිත්ති අපේ හාමුදුරන් වහන්සේ ශ්‍රී ලංකාවේ සිට බොහොම කරුණාවෙන් බොහොම මෛත්‍රියෙන් නිස්සරණාධ්‍යාසයෙන් හැම දිනාගේ සිත් සතන් තුළ අවිද්‍යා අඳුරු දුරු කරලා ප්‍රඥා ලෝකේ පහළ කරවන්නට ඉතාම වටිනා ගැඹුරු ඒ වගේම තථාගත ධර්මයේ හරය උන්වහන්සේ ඉතාමත් පැහැදිලිව දේශනා කළා. මං හිතනවා අපේ දායක මේ ධර්ම ශ්‍රවණය කළ බොහෝ දෙනාට මේ ධර්ම දේශනාව තමන්ගේ මනස තුළ ප්‍රඥාව අවදි කරගන්නට බෙහෙවින් උපකාර වෙන්න පුළුවන්. ඒ වගේම මේ අන්තර්ජාලය තුළින් බොහෝ දෙනාට ධර්ම දේශනාව අහන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් අපි කවදත් අපිට බොහෝම ලෙන්ගතු, බොහොම හිතවත්ව, කල්‍යාණ මිත්‍රත්වයෙන් මේ උතුම් සාසනික මෙහෙවරයන් වල වැඩි වැඩවත් වඩන ගෞරවණීය අපේ හාමුදුරන් වහන්සේට නිදුක් නිරෝගී බව, දීර්ඝායු සම්පත් ලැබේවා. මේ කෝවිඩ් ව්‍යසනයෙන් පීඩාවට පත් මේ අවස්ථාවේ උන්වහන්සේගේ සියලුම කටයුතු නිරුපද්ධිතව සිදු කරගෙන යන්න
ආශිර්වාද වේවා අප කරන මේ සියලු කුසල ශක්තියනුත් ආශිර්වාදයක් වීමෙන් උන්වහන්සේ නිදුක් නිරෝගී සුව චිරජීවනයේ සැලසේවා කියලා ආශිර්වාද කරනවා. ඒ වගේම අද දවසේ මේ ධර්ම දේශනාව මේ හෝරාවකටත් වැඩි කාලේ මම හිතන්නේ හැම දිනම සමාධියකට සමවැදුනසේ පුදුමාකාර අවධානයකින් මොහතකටවත් සිත වෙන අරමුණකට නොයන විදිහට මේ ධර්ම ශ්‍රවණය කළා. මෙතන අපේ හාමුදුරන් වහන්සේට ඒක මහා කුසල ශක්තියක් වහන්සේගේ ජීවිතේට. ඉතින් ඒ නිසා උන්වහන්සේගේ ගුරු දෙමාපියාදීන්ටත් මව් දෙමාපියාදීන්ටත් අපි ආශිර්වාද කරලා පින් අනුමෝදන් කරනු ලබනවා. මේ පුණ්‍ය ශක්තියින්ගෙන් ආශිර්වාද බලයෙන් නැත්තං ඉන්න තැනක සිට මේ පින් අනුමෝදන් වෙත්වා කියලා. ඒ වගේම අද දවසේ මම විශේෂයෙන් පින් අනුමෝදන් කරනවා ඊයේ දවසේ උපන්දිනය සමරන ජානකී දිසානායක මහත්මිය ඊ දවසේ විහාරස්ථානයේ වියදම් වෙනුවෙන් බරපෑම් දරලා කටයුතු කළා. ඉතිමියටත් අපි නිදුක් නිරෝගී බව තිගාසිරි ලැබේවා සුභ උපන්දිනයක් වේවා කියලා ආශිර්වාද කරනවා. සහභාගී වූ සෑම දිනාටමත් උතුම් ධර්ම අවබෝධය ලැබීමේ මේ සංසාර දුකින් ඈතරව ලබන උතුම් නිර්වාණ ධර්මය සාක්ෂාත් කරගෙන නිවන් සුව අවබෝධ කරගන්න අනිත්‍ය සංඥාව ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ වේවා කියන ආශිර්වාදය සිදු කරමින් අපි මේ ගිනාතින්ට පින් අනුමෝදන් කරමු. ඉදම් මේ ඥාති නං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාති නං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාති නං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. පින් කැමැති දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වායි සිතමින් දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. එත්තාවතා ච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා ච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා ච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඒ වගේ මේ සියලු කුසල් බලයෙන් නිවන් දකින තුරු සසර වසන තුරු මෙවන් උතුම් කල්යාණ මිත්‍ර ඇසුරම ලැබේවා කියන ප්‍රාර්ථනාවක් කරන්න. හිමිනා පුඤ්ඤ කම්මීන මාමී බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බාන පත්තියා. හිමිනා පුඤ්ඤ කම්මීන මාමී බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බාන පත්තියා. හිමිනා පුඤ්ඤ කම්මීන මාමී බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බාන පත්තියා. තුනුරුවන් කමා කරගන්න. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමි භන්තේ බූරිපඤ්ඤ තථාගත. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමි ධම්ම සම්දිට්ඨික අකාලික. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමි සංඝ සුපටිපන්න අනුත්තර. එන දිනාම වැඳ ගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාති සමිච්ඡතු.